මේ රුලන් ටොපි අන්න මං අද ඔයාලට අරගෙන ආවා රුලන් ටොපි මගේ යෙහෙලියකගේ ඉල්ලීමක් අනුව ඔන්න මම ඔයාලට හදන්න කියලා දෙන්න රුලන් ටොපි මම දැන් කියන්නම් අවශ්‍ය දේවල් ඉස්සෙල්ලම අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ කප් එකක් සාමාන්‍යයෙන් අපි ඔය තේ බොන ටී කප් තියන්නේ ඒ කප් එකකින් එකක් වතුර ඕනේ ඒ වතුර එකටම ලුණු ටිකකුත් දැම්මම කලම වෙන්න වතුර කප් එක දාලා අපි දැන් වතුර ටික රත් කරගන්න යන්නේ ඒ රත් වුණ වතුර එකට සීනි 500ක් දැම්මම දැන් සීනි 500 දාලා මෙන්න මෙහෙම හොඳට උණු කරගන්න වෙනද වගේම ආදරණීය ඔයාලව මගේ Happy Home YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා වටපිටාවේ ලස්සන බලන අතරේ ඔන්න දැන් හොඳට උණු වෙනවා සීනි ටික. ඔන්න අදත් ඉන්නවා අපේ ලිලි ගර්ල්. එයා ඉතින් මගේ පස්සෙමනේ. මේ රුලන් ටොපි එක හදන්න නම් මම හිතන්නේ ගොඩක්ම දෙනෙක් දන්නවා. හැබැයි මම හදපු රුලන් ටොපි එක කාපු කෙනෙක් මට කිව්වා හදන විදිය කියලා දෙන්න කියලා. ඒක නිසා තමයි මම හිතුවේ ඔයාලට YouTube channel එකකින් කියලා දෙන්න ඕනේ කියලා. ඔන්න දැන් සීනි ටික හොඳට උණු වෙලා. මේ බලන්න පේනවද? මෙන්න මේ ගානට මේ හොඳට උණු වුණාට පස්සේ මේ පේනවද? ඔන්න දැන් මම දානවා හකුරු ග්‍රෑම් සාමාන්‍යයෙන් 150ක් විතර වගේ අකුරු ග්‍රෑම් 20ක් වුණත් කමක් නැහැ අකුරු ග්‍රෑම් 150ක් විතර වගේ දාලා මෙන්න මේ විදියට හොඳට උණු වෙනකන් හැඳි ගන්න ඕනේ මගේ වීඩියෝ වලින් මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ අඩුවම වියදමකින් කරගන්න විදිය තමයි මම මේ කෑම හදන්න යන මූලිකම දේවල් ටික විතරයි කියන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා අවශ්‍ය විදියට කැමති විදියට මේ දේවල් අවශ්‍ය ද්‍රව්‍ය තව දාගන්න. සීනි සහ අකුරු මිශ්‍රණය මෙන්න මේ වගේ ප්‍රමාණයට ඝන වුණාම දැන් අපි දානවා පොල් මම සාමාන්‍ය පොල් ගෙඩියක් මේ සඳහා ගත්තා ඊට පස්සේ පැණි පොල් එක මේ විදියට හොඳින් මිශ්‍ර කරගන්න මෙන්න මේ වගේ මුකුළු දාන ප්‍රමාණයට මිශ්‍ර කරගන්න ඒ වගේම ගොඩාක් හිඳෙන්න දෙන්න එපා පැණි මෙන්න මේ විදිහට පැණි තියෙන්න ඕනේ. මේ මම දැන් දාන්නේ රුලන්. මම රුලන් ග්‍රෑම් 500ක් ගත්තා. දැන් ඔන්න 500න් කොටසක් දාලා මේ විදිහට මිශ්‍ර කරගන්නවා. රුලන් එකපාරටම පැණි එකට දාන්න එපා. ටික ටික දාන්න. සමහර වෙලාවට ග්‍රෑම් 500ම දාන්න බැරි වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණොත් මේක ඝන වෙනවා. අපිට එතකොට මේක තුනී කරගන්න කරදරයි. දැන් මේක නං ගානට මම පැණි එක හදාගෙන තියෙන්නේ. දැන් මේ විදිහට මේ තැටියට බටර් ටිකක් ගාලා රුලන් ටික මේ සීරුවේ තැටියේ අතුරන්න. මේ විදිහට ලස්සනට රුලන් ටික වේලෙනතුරු
දැන් ටිකක් අපි පැත්තකින් තියනවා. ඔන්න මං හිටවපු මගේ කොච්චි. කොච්චි ගහක් තමයි මේ දැන් ඔයාලා දකින්නේ. සුදු කොච්චි. මේ මම පෝච්චි එක හිටවපු සුදු කොච්චි ගහක්. කුස්සිය වැඩ කරද්දි අපිට එළිය ලස්සනට පේන්න මල් පෝච්චි ටිකක් තියලා මෙන්න මේ වගේ එතකොට හිතත් පොඩ්ඩක් සැහැල්ලු වෙනවා නේද? අපිට එළියේ කුරුල්ලෝ කෑ ගහනවා, සමනළියෝ ඉගිලෙනවා. ඒක හරි සුන්දර දර්ශනයක්. දැන් ඉතින් මොන රුලන් එක මේ විදිහට ලෑස්ති. ඔයාලගේ කැමැත්ත අනුව කරඳමුංගු කජු වගේ දේවලු දාගන්න පුළුවන්. මේ විදිහට පිළිවෙලට හදාගත්ත රුලන් ටික දැන් ඉතින් අපිට තියෙන්නේ පිහියක් අරගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. දැන් අපි ඔන්න මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට හදාගත්ත රුලන් ටික කපා ගත්තා. කපා ගත්ත රුලන් ටික මෙන්න මේ වගේ භාජනයකට මම දාගත්තා. බලන්න වැඩි වෙලාවක් ගියෙත් නැහැ. මම හිතන්නේ අපිට ලොකු වියදමක් ගියෙත් නැහැ. මේ වගේ කාලෙකදී මෙන්න මේ වගේ රුලන් ටිකක් හදාගත්තාම පස්සේ අපිට තේ බොන වෙලාවට ගන්න පුළුවන්. මේ දවස්වල ඇත්තටම අපි වියදම් ගොඩාක් සීමා කරන තියෙනවා. අපිට ගොඩක් අයට දරා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒක නිසා වියදම් අඩු මේ වගේ කෑමක් ගෙදරදීම හදාගන්න එක හොඳයි. දැන් අපි මේක කොළයක උතාගමු. මේ විදිහට පාට කීපයකින් කොළ ටිකක් අරගෙන පොඩි පොඩි රැලි ටිකක් කපා ගන්නවා. ගෙදර විසිකරන පාට පාට සිල් බෑග් ටිකක් අරගෙන මේ ගානට කපා ගත්තා. මේක තා ගන්න පුළුවන් ගානට කපාගෙන දැන් මම මේ කොළයක් අරගෙන බලන්නකො මෙන්න මේ විදිහට තියලා මේක හිමීසරේ ඔතා ගන්නවා. හැබැයි පොඩ්ඩක් අර කොළේ වගේ තියෙන්නේ නැහැ. ඒක නිසා අපි පොඩ්ඩක් මේක ඇදලා තද කරලා තමයි තියන්න ඕනේ. සිලිබෑග් කොළ මම පාවිච්චියට ගත්තේ වියදම අඩු කරගන්න ඕන නිසා. මම හැම දෙයක්ම කියලා දෙන්නේ අඩුවම වියදමකින් කරගන්න විදිය තමයි. මට හිතුණා මේ වගේ ටොපියක් වගේ හදලා මේක පොඩ්ඩක් ලස්සන කරන්න. වෙනසකටත් එක්ක ඒක හොඳයි. පාට පාට කොළවලින් මෙහෙම එතුවම පොඩි දරුවෙකුට උන කන්නත් ආස හිතෙනවලි. බලන්නකෝ ලස්සනට තියෙන්නේ මේ පාට පාට ගොඩක් එක්ක. අමුත්තන්ට සංග්‍රහ කරන්න, තේ බොනකට ගන්න, මේ වගේ රුලන් ටිකක් එහෙනම් හදන්න. මම එහෙනම් සමුගන්න යන්නේ. බොහොම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට. ගිහින් එන්න ආයුබෝවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.